අයිබෝන් බෙහෙත් බොන්න ටිකක් පස්ස ගන්න පුංචි දරුවන්ට බෙහෙත් පොනවා වගේ මේ මිනිස්සයා මොනවා වෙන්න පුළුවන්ද මේ සිරින්ජ එකක දාලා කුරුල්ලන්ගේ බඩවල් වලට මෙතනදි මේ පුරවන්නේ ice cream මුද්දක් දාලා මේ ගර්ට ප්‍රොපෝස් කරන්න හදපු මේ බෝයිට සිද්ධ වෙන්නේ නම් කිසිම කෙනෙක් නොහිතපු වැඩක් කොමුද්ද මුද්ද ඉතින් බඩේ අද වෙද්දි કૃතිම බුද්ධිය එහෙමත් නැත්නම් AI ටෙක්නොලොජි එක මොනතරම් දියුණු වෙලාද කියනවනම් මේ බලන්න මෙයාලා මොනාලීසටත් පණ දීලා තියෙන හැටි කොහොමද වැඩි ගංගාවල් හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ විවිධ හේතු නිසා කාලයත් එක්කම වෙනස් වෙනවා කියන කාරණේ ඔයාලා දන්නවනේ යාළු මේ බලන්නකෝ පේරු වල ගඟක් අවුරුදු 35ක් තිස්සේ වෙනස් වුණු විදිය පෙන්වන බොහොම අපූරු ටයිම් ලැප්ස් වීඩියෝ එකක් මට සෙට් වුණා දැකලා තියෙනවද ඔයා මෙන්න මේ වගේ දෙයක් මීට කලින් කොහොමද මේ ඔයාලා දකින්නේ හරි අපූරු ලියවිල්ලක් ඒ තමයි 1988 වසරේදී මීට අවුරුදු 136කට විතර කලින් විත්තිකරුවෙකුට යවපු සිතාසියක් හොඳට බලන්නකො මේ බස් වහර කොහොමද කියලා බලාගෙන ඉද්දී එහෙට මෙහෙට හැරෙන නිර්මාණයක් වගේ පෙනුනත් ඔයාලා මේ බලාගෙන ඉන්නේ අදහගන්නත් අමාරු බොහොම අපූරු 3D illusion එකක් දිහා කාල තියෙනවද ඔයා කවදාහරි කැක්ටස් වල හැදෙන මෙන්න මේ ප්‍රනීත රසයක් තියෙන පළතුර මමත් කාල නැහැ ඉතින් ප්‍රනීතයි කියලා කන අය තමයි කියන්නේ අපි හැමෝම දන්න හැමෝම පාවිච්චි කරලා තියෙන ලෙගෝ පීසස් ලක්ෂයක් විතර පාවිච්චි කරලා උගාටි කයිරන් වර්ගයේ මෝටර රථ ආකෘතියකට අනුව නිර්මාණය කරපු මේ අපූරු ලෙගෝ කාර් එක 2023 වසරේදී ඩෙන්මාර්කයේදී තමයි එළි දැක්ුවේ මේක නිර්මාණය කරන්න ඉතින් පුද්ගලයෝ 16 දෙනෙකුට මාස 6ක කාලයක් ගත වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ මෙන්න මේක දෙපැත්තෙන්ම ඕපන් කරන්න පුළුවන් හරි අපූරු ජපනීස් ෆ්‍රිජ් එකක්. මේ වගේ එකක් මම මීට කලිනුත් ඔයාලට පෙන්වන්නම් තියෙනවා. මතක ඇදිනේ නේද මගේ පරණ වීඩියෝ බලපු අයට? දැකලා තියෙනවද බලන්න ඔයා මෙන්න මේ වැඩේ සිද්ධ වෙනවා මීට කලින්. මේක ටිකක් ස්පීඩ් අප් කරපු වීඩියෝ එකක්. ගුවන් යානයක මගීන්ගේ ලගේජස් ලෝඩ් කරන විදිහ තමයි මේ. දෙම්මන් ඔයාලට මේ පෙන්නන්නේ එස්කලේටර් එකේ යන්න පන බයෙන් ඉන්න බල්ලෝ සෙට් එකක්. හිනාවෙවි බලන ගමන් මේක දිහා අමතක නොකරම ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් channel එකත් subscribe කරලා notification උත් on කරගන්න අමතක කරන්න එපා. දැකපු ගමන් එකපාරටම පුංචි පහේ සිංහෙක් වගේ අපිට පේන මේ අපූරු සතාව හඳුන්වන්නේ ලයන් ටේල් මකාක් කියන නමින් ලයන් ටේල් කියන්නේ ඉතින් වලිගය සිංහේකුගේ වගේ කියන එක උනාට ඔයාලට පේනවා ඇති මෙයාගේ මූණ වටේ තියෙන කේශ කලාපයත් ටිකක් සිංහේකුට සමානයි කියලා මැස්සෙක්ව අල්ලගෙන ගිලින්න ගිය මේ ගෙම්බට මූණ දෙන්න සිද්ධ වෙන්නේ යාළුවනේ එසේ මෙසේ අකර තැබ්බෙකට නෙමෙයිනේ මේ වයිටින් මිනිස් වෙච්ච අපිටත් හොඳ පාඩන්නේ මට හොඳටම විශ්වාසයි මෙන්න මේ වගේ දර්ශනයක් නම් වා මීට කලින් දැකලා නැහැ කියලා මෙතරම් සිංහය ගොඩක් එකම තැනක නිදහසේ නිදාගෙන ඉන්නවා ඔයාලගේ පැත්තේ මොකද්ද යාළු මෙන්න මේ ශාකයට පාවිච්චි කරන නම මේක ජින්ජර් ෆැමිලි එකේ හැමන් නැත්තම් ඉඟුරු පවුලේ ශාකයක් බිටර් ජින්ජර් කියලත් මේකට කියනවා ෂැම්පු ජින්ජර් කියලත් මේකට කියනවා කමෙන් කරගෙන යන්න ඉතින් ඔයාලා පාවිච්චි කරන නමත් මෙන්න මේ ඉදිරිපත් කිරීම දැක්කම අපිට පිස්සු හැදුනට මේ වගේ දේවල් ඔයාලා නිතරම දැකලා තිබුණට නිකමටවත් හිතුණද මේ නිර්මාණ පිටිපස්සේ මොනතරම් කැපකිරීමක් මොනතරම් ට්‍රේනින් එකක් තියෙන්නේ නැතිද කියලා අපිට ඉන්න බල්ලෝ නම් අනේ උඹට ඕනි නම් මාව ඇදගෙන ඵලයන් කියලා හිතුවට පේනවනේ මෙයාට ඉන්න බල්ලා මෙයාට මොනතරම් ආදරෙයිද සහ යව පරිස්සමට ඉස්කෝලෙටත් එක්ක යන විදිය
ඒ විතරක්ම නෙමෙයි ඉතින් අපහු ගෙදරටත් ඒ විදිහටම එක්කන් එනවනේ. මෙන්න මේක නෙවෙයිද බලන්න ඔයා අද දවසේ ඉන්ටර්නෙට් එකේ දැකපු අපූර්ව වීඩියෝ ක්ලිප් එක. කලාව ඇඟේ තියෙනවා නම් ඒ මිනිස්සයාගේ අතට අහුවෙන්නේ මොකද්ද? ඒ දෙ පින්සලක් පැන්සලක් වගේ පාවිච්චි කිරීමේ අපූර්ව හැකියාවක් උපතින්ම යාට පිහිටලා තියෙනවා. පේනවනේ ග්‍රයින්ඩරෙන් මේ මිනිස්සයා දාන වැඩ ටික. මොකද කියන්නේ? තාගමුදා පිටින් මෙන්න මේ වගේ හැයකට් එකක්. ස්වභාව ධර්මයට මිනිස්සු මොනතරම් කෙනෙහිලිකම් කරන්න හැදුවත් මිනිස්සු ස්වභාව ධර්මයට මොනතරම් බාධා කරන්න හැදුවත් මේ බලන්න ස්වභාව ධර්මයම හැම තිස්සෙම හොයාගන්නවා නොනැසී පවතින ක්‍රමයක්. මෙන්න මෙච්චර මිනිස්සු ගොඩක් ඉන්න ස්විමින් පූල් එකකට බලන්නකෝ ඔයාට හිතෙයිද කියලා බහින්න. කොහොමද උඩ ඉඳන් බිමට එන්න මෙයා පාවිච්චි කරන ට්‍රික් එක? මේක දකින කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ AI වලින් හදපු වීඩියෝ එකක් කියලා. හැබැයි යාළුවනේ මේ AI වීඩියෝ එකකුත් නෙමෙයි. ඔයාලා මේ දකින්නේ ඇත්තටම අපේ ලෝකේ වාසය කරන මාළුවෙක්. නම දැනගන්න කැමති නම් මෙයාට කියන්නේ ghost catfish කියලා. වින්ටර් සීසන් එකේ අවසානයත් එක්ක ඇතිවෙන්න පුළුවන් ගංගාතුර තත්වෙන් ආරක්ෂා වෙන්නනේ මේ මිදුණු ගංගාවල අයිස් තට්ටු වලට පුපුරන ද්‍රව්‍ය සවි කරලා මේ ඔයාලා දකින පිපිරවීම් සිද්ධ කරන්නේ. කොහොමද කුරුල්ලො තෙට් එක එක පාරටම වතුරට කඩාපැනපු ලස්සන? මාළුන්ට හිතාගන්නවත් බැරුව ඇතිනේ මේ ගැනට් කියන කුරුළු විශේෂයනේ. තමන්ට අයිති ව්‍යාපාරයේ බිස්නස් වැඩි කරගන්න මිනිස්සු එක එක විදිහේ උපක්‍රම පාවිච්චි කරද්දී චීනයේ මීසු කිං කියන මේ කාන්තාව තමන්ගේ රෙස්ටුරන්ට් එකේ බිස්නස් වැඩි කරගන්න එයාම රඟපානවා රොබෝ වේටර් වරියක් වගේ. මේකෙන් බිස්නස් වැඩි වුණා විතරක්ම නෙමෙයි මෙයා ලෝකෙ පුරාත් මේ විදිහේ සෑහෙන ප්‍රසිද්ධ වෙලා තියෙනවනේ. ස්විස්ටර්ලන්තයේ ආපෙන්සල පාක් එකේදී කැමරාවේ පටිගත වෙච්ච කමාට්සු මොන්ස්ටර්ස් පීසි 8000 කියන මේ මයිනින් එස්කවේටර් එක මොනතරම් දැවැන්තයිද කියලා මේ මිනිස්සයත් එක්ක කම්පයා කරද්දී අපිට හිතාගන්න පුළුවන්. දැම්මං ඔයාලට මේ පෙන්නන්නේ මහා පරිමාණව නොවුනත් කුඩා පරිමාණයේ යන්ත්‍ර කීපයක් පාවිච්චි කරලා සුළු පරිමාණව කොහොමද ලිප්ස්ටික් හදන්නේ කියලා. ඉතින් මේකත් බලාගෙන ඉන්නකම මම හිතුවා යාළුවනේ අදට මේ වීඩියෝ එකත් මේකත් එක්කම අවසන් කරොත් හොඳයි කියලා. හැබැයි ඉතින් මෙන්න මෙතනත් තියෙනවා වීඩියෝ එකක් ඔයාලට තාමත් අපේ channel එකේ බලන්න බැරි වෙච්ච එකක්. එහෙනම් අනිවාර්යෙන් මේකත් ක්ලික් කරලා බලන්න. ඒ බලලා හැමෝම පරිස්සමට ඉන්න. මම එහෙනම් අදට මෙතනින් නවතිනවා. ඔයාලට ජය.